දේශපාලනය නොදන්නකමට වඩා එතුමට එතුමාගේ ජනාධිපතිවරයෙක් බිහි වුණේ 1988න් පස්සේ 2022දී. දීර්ඝ කාලයකට පස්සේ ලැබුණු ජනාධිපති ධූරය අහිමි වෙනවා කියන එක හිතට දරා ගන්න බැරි ඉඳ එතුමා සීනයක් දකිනවා ජනමත විචාරණයක් තියලා හරි මේක කල් දා ගන්න ඕනි කියලා. හැබැයි ඒ සීනයක්ම පමණයි මොකද ඒක ප්‍රායෝගික නෑ කියන එක මම පැහැදිලි කරලා දුන්නා. නෑ අපි කිව්වා මේ ඔබට මතක ඇති මේ මාසේ පටන් ගත්ත දවසේ මගේ මේ දින කතාව කිව්වා මේ මාසයේ තුල අපි 69 ලක්ෂයට නවාතැනක් විදියට නැවුම් සම්දානයක් බිහි කරනවා කියලා පළවෙනිද කිව්වේ මාසයේ ඇතුළත කියලා පුරුන්දුණු පරිදිම 27 වෙනිදා නැවුම් සම්දානේ බිහි කළා. දැන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාම ඒ අවස්ථාවේ අපේ අතර ඉන්න ආකර්ෂණීයම චරිතය අපි ජනාධිපතිවරණ ඉදිරිපත් කරනවා. මේ රටේ තියෙන දේශපාලන අවිනිශ්චිතභාවය නිසා ජනප්‍රියතාවය කියන එක නිකන් පිම්පොම් බෝල වගේ ඉහළ පාළ යනවා. නිසා ජනාධිපතිවරණයකට ගොඩක් කලින් අපේක්ෂකෙක් නම් කරන එක අපිට පාඩුයි. මොකද මැතිවරණයේ මුහුත වෙන විට යා නෙවෙයි නම් ජනප්‍රියම අපේක්ෂකයා අපිට එතකොට අසීරුතාවයකට මුහුණ පාන්න වෙනවා. අපේ අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාම පසුවයි නිවේදනය කරන්නේ. වැදගත් වෙන්නේ අපේක්ෂක කවුද කියන එක නෙවෙයි. පුද්ගල කේන්ද්‍රීය දේශපාලනේ දැන් ඉවරයි. වැදගත් වෙන්නේ අපි බලයට ආවොත් මොකද කරන්න කියන එක. මේ වන විට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වලා තියෙන එකම සන්ධානය සර්වජන බලය පමණයි. කල්දා මම දැන් පැහැදිලි කරේ කල් දාන්න සීන දැක්කත් කල් දාන්න බෑ. මොකද ජනාධිපතිවරණයක් දිනන තරම්වත් ලේසි නෑ ජනමත විචාරණයක් දිනන. කල් දාන්න හදන්නේ ඇයි? අවුරුදු පහකට බලය ගන්න පුළුවන් නම් දෙකකට බලය ගන්න ජනමත විචාරණයක් තියන්නේ නෑනේ. කල් දාන්න මේ ජනමත විචාරණය ගැන කතා කරන්නේ දේශපාලනය සහ නීති ගැන අනෝබෝධයෙන් මේ කතා කරන්නේ දෙකක් පහක් ගන්න පුළුවන් ජනාධිපතිවරණය දිනන්න බෑ. ඒ නිසා දෙකක් හරි ගන්න ජනමත විචාරණයකට යනවා. හැබැයි මම පැහැදිලි කරා ජනාධිපතිවරණයක් යන්තම් 140ක් ගත්තොත් දිනන්න පුළුවන්. මේකට අනිවාර්යෙන් 150 වුණි ජනමත විචාරණයේදී ජනාධිපතිවරණයේදී අපේක්ෂකව රංචුවක් එකිනෙකා අතර තරඟ කරන ජනමත විචාරණයේදී ආණ්ඩුවේ මුළු ආණ්ඩුව එක පැත්තක විපක්ෂයේ සාමිකෝ අනිත් පැත්තේ. මේ කාරණා නිසා ජනාධිපතිවරණයක් දිනනවටත් වඩා අමාරු ජනමත විචාරණයක් ජයග්‍රහණය කරන්න ඒක රංගි බණ්ඩාර මහත්තයා නොදෙන හිටියට ජනාධිපතිතුමාණන් ව්‍යවස්ථාව ගැනත් දේශපාලනය ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. නිසා එතුමයි විනි අසාර්ථක උත්සාහයන් වල නිරත වේවි කියලා අපි හිතන්නේ නැහැ. ඒ වතුමා ජනාධිපතිවට එච්චරම අපහාස කරන්නේ ජනාධිපතිව එච්චර මෝඩ නැහනේ. නෑනේ කරන්න බැරි වැඩේ ට්‍රයි කරන්න. එතුමාට හිතුනොත් රංගි බණ්ඩාර මහත්තයතු උඩ පැන්නොත් හඳාල්ලන්න පුළුවන් කියලා ජනාධිපතිතුමාගේ මතය කියලා හිතෙනවද? ජනාධිපතිතුමාට එතරම් අපහාස කරන්න එපා ඉතින්. මම හිතන්නේ එච්චර මෝඩ වැඩක් ගැන මෝඩ විදියට ජනාධිපතිතුමා හිතනවා කියලා. එමනේ මම කියන්නේ එතුමා ඡන්දේ ඉල්ලනවද නැද්ද කියන එක එතුමා තාම තීරණය කළා නැහැ. බොහෝ දුරට ඉඩ දෙන්නේ ඡන්දේ නොඉල්ලන්නේ. මම දැන් වසරක් පුරා කියන එතුමා ඡන්දේ ඉල්ලන්නේ නැහැ කියන එක. එතකොට ජූලි මාසේ මුල ඒක තීරණය කරයි. මම ඉන්නේ එතුමා ඉල්ලන්නේ නැහැ කියන ස්ථාවරයේ. මොකද නම්බු පිටින් ගෙදර යනවද තුන්වෙනියා වෙලා කුජීත වෙලා ගෙදර යනවද කියන එක එතුමාට තියෙන තෝරා ගැනීම. එතුමා බුද්ධිමත්ය කියන උපකල්පනය යටතේ තමයි මම අනාවැකිය පළ කරේ එතුමා ඡන්දේ ඉල්ලන්නේ නැහැ කියලා. ඉතින් එතුමාගේ බුද්ධිය ප්‍රදර්ශනය වෙන අවස්ථාවක් තමයි එතුමා ඡන්දේ ඉල්ලනවද නැද්ද කියන කාරණේ. අපි එහෙම කතාවක් කිව්වේ නැහැ. අපිට නමේ අකුරු ප්‍රශ්නයක්ම නෙවෙයි. අපි ජ්‍යොතිෂය අනුව නෙවෙයි අපේක්ෂක තෝරන්නේ ප්‍රතිපත්ති සහ නායකත්ව ලක්ෂණ අනුව. විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන්න නම් ඒක ප්‍රතිපත්ති පිළිගන්න ඕනි. නායකත්ව ලක්ෂණ තියෙන්න ඕනි. එහෙම මිසක් නමට අකුරු කීයද, නම පටන් ගන්න සුභ අකුරකින්ද, පාපාක්ෂරකින්ද, ඒවා අපේ විෂයට අදාළ නැහැ. නැවතවතාවක් කියනවා. අපි ජනාධිපති අපේක්ෂකේ තීරණය කළා නෑ. ඒක තීරණය කරන්නේ ජනාධිපති වර්ණේ ප්‍රකාශයට පත් කළාට පස්සේ. නමුත් ඉතිරිත් ඇවිල්ලා මෙහෙමනේ. එතුමා පෙරේදා වනතෙක් කිව්වේ
මෞබිම ජනතා පක්ෂය විසින් එතුමට ලබා දුන්න මතේ. දැන් එතුමා සාමූහිකව දේශපාලනය කරන්න සර්වජන බලයේ සන්ධානය තුළ එතකොට එතුමා දැන් ක්‍රියාත්මක කරන එතුමා විතරක් නෙමෙයි බොහෝ අය ඉන්නවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කැමති. ඒක ඒ අය අතරේ වඩාත්ම හොඳ කෙනා අපි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාම අපි